සම්මා සම්බුදසරමැයි පිින්වත් ඔබ හැම දෙ නන්නන්න. තරමු ස්්‍රමණේ වෙනබෙන සූධනම්ප, මේ පැයේදීත් බෞද්ධයා අරූපවාහිනිය සමකින් එකතුවන සුපින්මත් ඔබේ හිත සූපිණිස. බෞද්තියා අරූපවාහිනිය මේ පැහිදීස් සන්න වෙදනය කරන දායිකත්ව දේශනාව බෙලිසි නාරම්ම කරන්නටයි මේ සූධනම. සුපින්වතුනි සතර සති පට්ඨානය බාතෘකා කරගෙන දේශනා සතරකින් සමන් විසත දේශනා මාලාවේ අවසාන දේශනාාවලිසනුයි මෙදේශනාව මෙලෙසින් පින්වත්ව ඔබෝවිත සන්නිවේදනය කරන්නේ. අදන දේශනාාවෙනුවෙන් වැඩමකොටවදාල කොළමහත බෞද්ධහලෝක මාවතයේ නාලද බෞද්ධ ධර්මායතනාදී පති රාජකිය ප්ඩිත ශාස්තෘපතියේ ූජනීය තලල්್ලි චන්දකිත්ති පෙන්වත් ස්වාමින් වහන්සේ අපි පළමුුවෙන් සාතුනාදනන්වා නමස්කාර පූරකෝ පිළිගනිමු. අවසරය පේහාමුදුරුවනි සාතුසාසා පෙන්වත්න අදදේශනා වෙනවිෙන් දායකත් වෙළ බාති කටියතු කරනවා නොගේකුට පදිංචි උපුුල් මහන්නම මහතා ජෙවනි වික්‍රම සිංහ මහත්මිය, අභිෂේක මහානාම සහ චන්දිිත ජහින්දර යන දරුවන් ප්‍රධාන මැපින්වත් පිරිස මේ සමස්ථදේශනාවිළුවෙන්ම සේ දහයකත් වෙල බාදය කටයුතු කළා. සමන්තා චක්වාලි සුුවත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුසගග මොක්හදං. ධම්ම සවන කාලු අයම්භදන්තා ධම්ම සවන කාලු අයම්බදන්තා ධම්ම සවන කාලු අයම්බදන්තා නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස, නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්ස කතංච භිග්හවේ භික්හු ධම්මේසු ධම්මානු පස්සී විහාරති. ඉධභික්ගවේ භිකුධම්මේ සුධම්මානු පස්ස විහාරති පංචසුනී වරණ සුති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්න දැන්හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවනය කරන්න සතර සතිපට්ඨානය මාතෘකාකරගෙන පවත්වනු ලබන දේශනාමාලාවේ අවසාන දේශනාව ලෙසෙනුයි අද මේ දේශන පවත්වනු ලබන්නේ. ධම්මානු පස්සනාව මුල්කරගෙනයි, අද දේශනාව සිදුකරනු ලබන්නේ. මේ සතර සතිපට්ාන ධර්ම දේශමාලාව සඳහාම, සිය සැදැහැති දායකත්වය ලබාදමින්. නිවන් මග හෙළි පෙහෙළි කරගන්නට වෑ යම් කරන සැදහැවතුන් වෙනුවෙන් යම් සහයෝගයක් ලබාදීම පිණිස. දායකත්වය දරමින් මේ වටිනා ධර්ම දානමය පින් කමසිදු කරනු ලබන්නේ. නුගේ ගොඩ පදිීංචි පෙන්වත් උපුල් මහානාම මහත්මා, නි වික්‍රමසිංහ මහත්මනීය අභිෂයක මහනාම සහ චන්ධිත ජේන්ද්‍ර යන දරුවන් ඒරාශි වෙලා ඉතාම වටිනා අරමුණු කිහිපයක් පෙරදරි කරගෙන පින්කම සිද්ධ කරන්නේ එඩවින් මහානාම මහත්මා සහ ලලිතා මහනාම මහත්මනීය ඩක්ස් වික්‍රමසිංහ මහත්මා සහ මියවරියල් වික්‍රමසිංහ මහත්මය ංගල වික්‍රම සිංහ මහත්මා ලක්ෂමන් වික්‍රමසිංහ මහත්මා සහ හෙක්ට එකනායක මහත්මා කියන පින්වතුන්ට පරලවන් සංග්‍රහ කරන්න පින් අනමෝදා කරන්න පින්කම සිදු කරනවා දේශකයරණන් වහන්සිට ආශීරවාද කරන්න බලාපොරොත්තු වනවා අතළ දැන ඉගනීම් කටයුතුවලිය දේසිටන අභිෂේක සහ චන්දිිත දරුවන්ට ආශීරුවාද කරන්න බලාපොරොත්තු වෙනවා දැනට අසනීපව ප්‍රතිකාර ලබමින් සිටින ගාමනී ගුණසේකර සොහයුරා නන්ටික්මනින් සූය ප්‍රාර්ථනා කරන අතර. සහභාගියූ හැමටත් මෙදේශනාව ශ්‍රවණය කරන නරබන පින්නපුන් සෑම් සියලු දෙනාටමත් මාර්ගඵල නිවාන් අරමණු කරගන්න වූ සියලු දෙනාටමත් කරනු ලබන ධර්මදානමය පින් කමක් විදිහයට ඒ හැමට සෙත්් පදමින් මේ පින්කම මෙලෙසින් සිද්ධ කරනවා. දායකත්වේ දරා කටයුතු කරන පින්නතුන්ගේ සිතැන්ගේ උතුම් බලාපොරුතු ප්‍රාර්ථනා සියල්ල එලෙසින්ම ඉෂ්ටවීවාකි ලි පළමුුවෙන්ම ආශිර්වාද ප්‍රාථනා කරටු සතර සතිපට්ානය සිහිය පිහිටුවා ගත යුතු තැන් හතර පිළි බඳව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරපු සූත්‍රදේශනාව තමයි සතිපට්ාන සූත්‍ර දේශනා මේ සතිපට්ාන සූත්‍රයට අනුව සිහිය පිහිටුුවිය යුතු අවසානකාරණය තමයි ධම්මානු පස්සනාව කෙල්කෑ ධම්ම අනුපස්සන ධර්මය අනුව දැකේන දම්මානු පස්සන මෙතන ධර්මය කෙලෙක හාම් ගොඩාකාය හිතනවා එක සැරටම මේ බුද්ධ ධර්මය එ වන ැත්තම් වෙන ධර්මය කියන එක මෙතන ධර්මය කියල කියන්නේ කුසලා කුසල ධර්ම කියනකට. එතකොට මේ තැන්ඩි ගැනඉන්න තවවිදිහකින් ගත්ත ඒත් කුසල සිතිවිලි අකුසල සිතිවිලි පිළිබඳව දැන ගැනීම. දැ කාය ගැන දැනගත්ත කායානු පස්සනාවෙන් වේදනාව ගැන දැනගත්ත වේදනානු ප්‍රසනාවෙන් සිට ගැන දැනගත්තා. චිත්තානු පස්සනාවක් සිතේ හටගන්න සිත විලි කුසලා කුසල ධර්ම බෙලි බඳව දැනගන්න ධම්මානු පස්සනාව. එහෙම දැනගෙන තේරුන් අරගෙන හොඳද දියුණු කරලා නරකදී ප්‍රහාණය කිරීමට වෑයම් කිරීම තුළ හිත පිරිසිදු කරගාටන එක තමයි මේකින් කරන්න.ද මේ සතිපට්හාන සූත්‍ර දේශනා මාලාවම අහගෙන හිටිහාම කෙනෙකුට වැටහෙන්ට ඕන මේ කියන සිහිය පිහිටුවාගත යුතු කාරණා හතරින් මොනයම්ම කාරණාවකං හරිසිහිය පිහිටවා ගත්තොත් ඒ සිහිය පිහිටවා ගැනීම පාදක කරගෙන විපස්සනා නුවන පහළ කරගත්තොත් නිවන්දකින්න බුළුවන් කියලා එතකොට ට කායානු පසනාව තුළිනුත් සම්පූර්ණම නිවාන්දකින පුුවන්. එතකොට කායානු පස්සනාව සිද්ධ කරනවා කියල කියන්නේ කදද. කායානු පසනාව තුළ වේදනානු පසනාවයි චිත්තාානු පසනාවයි දම්මානු පසනාවයි කිය අනි තනු පසනනාතුනු වැඩිෙනවා. ඒවිතරක් නෙවෙයි හරියට බැලුවොත් වේදනානු පස්සනාව ගත්තු. වේදනානුපසනාව මුල්කරගෙන අපි භාවනාව කලාට මෙහෙම නැත්තං අපි කටයුතු අපි අු වේදනාව මුල්කරගෙන කරාට ඒ තුළ කායානු පස්සනා, චිත්තානුපසනා, සහ ධම්මානුපස්සනාව ක්‍රියත්මක වරවා. අන්න ඒ වගේ අපි තේරුන්ගන්න ඕන එක අනුපස්සනාවක් මුල්කරගෙන අපි ප්‍රවේශයක් ලබා ගත්තට ඉදිරියට ඒ පවත්වාගෙනයාම තුළ අනිත් ධර්මතාව යනු පසනාවල් වන ඉගැන්වෙන අනිත් ධර්මතාවනුත් ක්‍රියාත්මක වෙනවා. ඉතිං දැන් සමහරය හිතාගෙන නොවා ඉස්සෙල්ලාම කායානු පසනාව වඩල ඊට පස්සේ වේදනානු පසනාව වඩල ඊට පස මා චිත්තානු පසනාව වට ඊට පසි දම්මානු පසනාව වඩල එහෙමා අනු පිළිවෙලින් යා හිතු ගමනක් හැමික තියෙනෙර එහෙමික් නෙවේ මේ මොනානු පස්සනාව තුළිනුත් අන්තිමේදි කෙලවර වෙන විපස්සනාව ඒ විපස්සනාව වැඩීම තු තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කමතියෙන්. එනිසා අපි ඒක ඉතාම් හොඳින් තේරුන්ගන්න ඕෝ. පෙන්වත්න ශ්‍රාවක සමාජයේ තුළ ඉන්න ශ්‍රාවකයෝ ප්‍රධාන කොටස් දෙකක් තියනවා. ඒ තමයි අල්ප රජස්ක ශ්‍රාවකයෝ සහ මහාරජස් ශ්‍රාවකයෝ අල්ප රජස්ක කලකයන්නේ සංසාරයේ භාවිත මනසක්තියන පුරදු කරපු හිතක් තියෙන ඒ නිසාම හිතේ කෙලෙසුන් අඩුකරගෙන තුනී කරගෙන ආපු අය අල්ප රජස්කයි ඒ අයට ඉක්මනටම සත්‍ය අබෝධ කරගන්න ලෙසේ පුළුවන් මහාරජස්ක කියලා කියන අභාවිත මනසක් තියන පුහුණු නොවන හිතක් තියෙන ඒ නිසාම ඇහැකනනාසාදී ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූපාදී අරමුණු නිසයි ඒවයි ඇලිල ගැලිලා මුලාවෙලා කෙලෙස්වනින් භරිත වෙලා කෙලෙස් වැඩි කරගෙන න්නයි. එහෙමයට සත්‍යේ තේරුම් ගන්න ටිකක් කල් යන යගේ හිත කෙලෙස් වැඩින ඒ වැඩිහින්ද අඩුකරගන්න කාලයනු. බදුරජාණන් වහන්සේ ධර්මී දේශනා කරන කොට මෙන්න මේ අල්ප රජස්ක මහාරජස්ක පුද්ගලයන්ගේ චිත්ත ස්වභාවය බලලා ඒ ඒ අයට ගැලපෙන විදිහට ධර්මය දේශනා කර එතකොට බුදුහාමුදුරුවන්ගේ දේශනා ශෛලීන් දෙකක් තියනවා ඒ ශෛලයට පලවෙනිකට කියන ආනු පුබ්බී කතාහා කියලා දෙවනී කට කියන්නේ සාමුක්කන්සික දේශනා අනු පුබ්බි කතා කියල කියන අනු පිළි වෙල කතාාව එක සරවෙල තැනයිඉදලා යඹුරට යන විදිී දේශනාව දැදාන ටගතු මෙතරද සතර සතිපට්හානය සම්බන්ධයෙන් ගත්තු මහා රජස්ක පුද්ගලෙක් එනව බුදු හා මුදුරුවන්ගෙන් සතර සතිපට්හාානී ඉගෙනගන්න එතකොට ඔබ හිතන විදිහයට බුදු හා මුරු සතර සතිපට්හාානෙන් එයාට මොකක් ගැන ස්සල්ල කිය ිස්සලම කියැන කායායනු පසනාව තමයි තේරුම් ගන්න පහසු තැන හිතනයි මේ හතරම් නේද එට වැඩිය හිත දියුණු කරපු කෙනකුට වේදනානු පසනාව බන කියනවා තවත් කෙරෙකුට චිත්තා අනුපසනාවෙන් බණ කියනවා තවත් කෙනෙකුට ධම්මානු පසනාව මහ අල්පරජස්කයට කෙලෙස් අඩුවයිට කෙලීම් ධමානු පසනාවට ය. කෙින්ම නිවන ලක්ක කරගත් ගැඹුරු ධර්මකාරණ පිළි බඳව කියෙන ඒක එ විදිහට පංචුපාදානස්කන්දය සප්ත බුද්ධ්‍යංග ධර්ම ආෂ්ට හාංගික මාර්ගය පටිච්ච සම්පාදය වැනි ගම්බිහිර ධර්මකාරණාවන්ගෙන් ධර්ම දේශනා කරනය එකට තමයි සාමුර්කන් සික දේශනා කෙළකය එතකොට කෙලෙස් තුනී වෙච්ච අයට බුදු හා මුදුරුවු අන්න ඒ විදිහට බණකේරු සාමුක්කන්ංසික දේශනා ගණයට ගන්න පුළුවන් මෙන දම්මානු පස්සනාව කරන විග්‍රහයන් ඒ ගැඹුරු ධර්ම විග්‍රහයන් නමුත් හිත වඩපු අයට හි ඒවා තේරුම් ගන්නට හැකියාව තියම. ඉතිං සමහරයේ ගැඹුරු ධර්මය දේශනා කරම එක අවබෝධ කරගන්නවා සමහරයි සරල දේශනාවෙන් පටන් අරගෙන ගැඹුරට එක්රගෙනගේ හිල්ල ඒ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න. අන්නේ විදිහට තමයි ධර්මය අවබෝධ කරගන්න. එතකොට අපි තේරුම් ගන්න ඕන තවදයක් තමයි ද දේශනා මාලා අහගෙනින් දීමේද කෙනෙකුට වැටහෙන්් ෝනදී තමයි මේ අනුපස්සනා හතරේම තියනවා අවසානයම කද විපස්සනාව මේ අනුපස්සනා හතරේම අවසානය වෙන්නේ විපස්සනාවේ ඒ විපස්සනාවෙන් අවසංගෙනවා කියල කියන්නේ කද එක අනුපස්සනාවෙන් නිවන්දකින පුළුවන් කියන එක. දම්මා අනුපසනාවටම පැමිණියේතුනෑ. හැම අනුපස්සනාව කින්ම විපස්සන වඩන්න පුළුවන් විපසන වැඩෙනකොට ඒ ඒ අනුපස්සනාව තුළ අනිත් අනුපස්සනාවන්ද දියනු වෙනවා කියන එක අපි වටහාගන්න ඕන තේරුන් ගණ්ඩ ඕන. ඉතින් පින්වත්නේ, මෙතරදි බුදුරජාණන් වහන්සේ ධම්මානු පස්සනාව විග්‍රහ කරන තැන කරුණු කාරණ කිහිපයක් ගැන අවධාරණ යමු කරනවා පළවෙනි එක තමයි පංච නීවරන ගැන දම්මානු පස්සනාවවිද බුදුහාමුදුරු විස්තර කරනු ඇ මේ එකින් එක වෙනම දිගට විස්තර කරන්න ඕනේ කාලය සීමිත නිසා මම්ම කෙටියෙන් මාතෘකා වශයෙන් අරගෙන ඔබට කියල දෙන්නේ ඟ බදුරජාණන් වහන්සේ පිනතුන පංචස් කන්ධය පිළිබඳව ධම්මානු පස්සනාවදදි විග්‍රහ කරන. පළවෙනි පංච නීවරන ගැන ඉටපසි පංචස් කන්ධය ගැන විතර කරනවා. ඊළඟට තුන්වෙනිකාරණ ආයතන ගැන විග්‍රහ කරනවා. ආයතන පිළිබඳව දම්මානු පස්සන විග්‍රහයක් තියෙනවා. ඊළට සප්ත බෝද්ධහංග ධර්ම ගැන විග්‍රහයක් තියෙනවා . ඒඟට චතුරාය සත්‍යය පිළිබඳව විග්‍රහයක්ය එතකට දැම් බලන්න මෙතනදී මූලිකව ගත්තොත් කුසල් පිළිබඳව විග්‍රහයක්යන අකුසල් පිළිබඳව විග්‍රහයක්ය න ධර්මතා කුසල අකුසල බහිදේගීත්තරෝ ධර්මතා පිළිබඳු විග්‍රහයත්තය එ කුසල් කියන්නේ ධර්ම අකුසල් කියන්නේ ධර්ම කසලා කුසල නොවන ලෝකයේ පවතීට ධර්මතා සමූහයකුත් තියෙන. මොනවාද ඒ කියල බලමු. පංච නීවරන කියන ඒව ගත්තොත් මොන ධර්මගනයට වැටන්න කුසල ධර්ම අුසල ධර්ම අකුසල ධර්මගනයට වැටෙන්න්න. නේද. සප්්‍ර බෝදධහංග ධර්මගත්තොත් කුසල ධර්ම ගනයට වැටෙන්න. ආයතැනගත්තු ආයතන කියන ඒ කුසල් අ කුසල් කියන ගන දන්න බෑ ඒ ධර්මතා සමූහයක් ඒගෙට චතුරාරි සත්‍යය ගත්තුම් පංස්කන්දේ ගත්තු පස්කන්දය කුසල්ද කුසල්ද එහෙම කියන්න බ ඒ ධර්මතා සමෝහයක් චතුරාරි සත්‍යය ධර්මතා සමූහයක් ඒ කුසල් අකුසල් කියල කියන්න පුළුවන්කම නෑ එතකොට පෙන්වත්න්නේ මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව මෙනෙහි කරලා තේරුන් අරගෙන ඥානය උපදවගෙන දැනුම් උපදවාගෙන අභිද්‍යාව ප්‍රහාණය කරලා දෝමනස්සය නැති කරලා හිත පිරිසිදු කරගන්න හැටි තමයි මෙතන්දිත් මතක් කර. දැ දම්මානුපසනාව තරර් මුලින් කලින් දේශනාවලද කියපු විදිහටම අර කාරණාතුන වළංගයි. මකදකාරණාතුන ආතාපි සම්පජානු සතිමා දම්මානු පස්සන වඩන්නත් වෙන මෝකට වන්නේ හිත පිරිසිදු කරගන්න හිත පිරිසිදු කරගන්න නම් හිතේ අර මූලිකෝ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකන් දෙක නවත්තන්ඩ ඕන විනේිය ලෝකයේ අභිද්්‍යා දෝමනසා ඇලීමයි ගැටීමේ නවත්ට මේ අලීමයි ගැටීමයි කිය බලන්න කොච්චර ප්‍රබල ධර්මතහා දෙකක්ද අපි වැඩේ ගණන් ගති නැති වුණට ඇලීමයි ගැටීමයි කිය මේ ධර්මතා දෙක ගොරෝසු විදිහට පෙන්වීම තමයි අන්ත දෙක විදිට බුදුහාදරෝ ධම්ම චකපාතන සූත්‍රයේදිී දක්කළතිය ඇලෙන් එපා ගැටෙන් එපා කියන එක කිවට සහරලාට මිනිසන්ට ෝක තේරෙන්නේෙ නෑ. මේ නිවන් මඟට බාධාවක් මකදද කාමසු කල් ලිකාන යෝග අත්ත කියලමතාන යෝග කියල දක් වේකයි කාමසු කල්ලිකාන යෝගයේ තුළ තියෙන්න්නේ ඇලීම නේදක් කාමවස්තුූන් බින්දනය කරන්නේ යාම තුළ තියන්නේ ඇලීම අත්තකිලමතාන යෝගයේ තුළ තියෙන කදද ගැට්ටීම එතකොට බුදුහාමුදුරුව මේකින් අදහස් කරන්නේ ඇලෙපා ගැට කාමුසු කලිකානු යෝග අත්තකිලමතාන යෝගයේ කියන මේ දෙකෙන් අයින් වෙන්න කියන එක අදහස් කරන්නේ සැපවිඳින්න එපා දුක් විඳින්න එපාකිනික නෙේ සැප තියෙන්න තැනක ඉන්න වනම් සැප විඳන්න වෙනවා. දුක්විඳන්න තැනක ඉන්න වෙන වනම් දුක් විදින්න වෙනවා. ඇහ නම්ම කද කරන්න ඕන සැපේ ඇලෙන්ඩ එපා. දුකෙහි ගැටඉන්න එපා අන්න ඒ මානසිකත්වේ හදාග. එතකොට ඇලන තැන නොවැලී ගැටෙන තැන නොගැට ඉන්න තියෙන් ඕන මකදද මෙතන හිටියයොත් ඇලෙනවා කියල දැනුවක්තියෙන්ට ඕන. නේද. ඒ කරන ඉන්න තැන ගැන දැනුවත් වක්තියෙන්ට ඕන එතන හිටයොත් ඇලනවා කියල දැනුුවවත්වයීමමක්තියෙන්ට ඕන ඊට පසසි වීරයක් තියෙන්න්න ඕන නො වැලිඉන්න. මෙන්න මෙතන හි මෙතන මම දැන් ඉන්නේ කියල දැන ගැනීම සති. මෙතන හිටයොත් ඇලෙනවා කියල දැන ගැනීම සම්පජාන? නොයලිඩෝන කියල උත්සාහ කරන එක තමයි ආතාපි කියලක අන්න ඒවාගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවාම ධර්මතා ක්‍රියාත්මක වෙන කොටත් යාථපි සම්පජාන සතිමා කියන ලක්ෂණ තුන අනිවාරම තියෙන්ටෝ ඉති පින්වාන්නේ පළවෙනි ධර්මතා අපි හඳුනා ගණ්ඩෝන ඒ නීවරණ පබ් කියන නමින් හඳුනොලතියන දම්මානු පස්සනාවවෙේද පචනීවරන ගැන නුවින් මෙෙහි කරන්න නුවනින් මෙනිහි කරන්නඕන ආකාරය සඳහන් කරනවා තමා තුළ කාමච්චන්දයක් ඇති විට තමාතුළ කාමච්චන්දයක් තියෙනවාය කියල දෙනගන්න සන්තන්වා අජ්්‍යත්තං කාමච්චන්දන් අත්තිමේ අජ්්‍යත්තං කාමච්චන්දූයේ පජාන අධ්‍යාත්මික කියල කියන තමන් මංගාව කාමච්චන්දයක් පංචකාම සම්පත්වලට දැඩියවූ ඇලමක් මා තුළ තියෙනවා නං මකත කර ඩෝට ඉස්සෙල්ලාම තියන බව දැනගඩෝ ඒක වැද ගත්තන්න නේද තියන බව දන්න එක න තම ඉටසි ප්‍රහණ කරගෙන උනන්ද වෙන දැ මගේ මට මගේ ගඳ දැනෙනඕනන්නේ මට පිරිසිදු කරන්න හිතේ මං කිිලිටි ගන්ඳයි කියල දැන වානේ මට නාන හිත අනිතයට දැනුට වැඩන්නේ තමන්ට දැනටෝ අන්නේවාගේ තමා තුළ කාමච්චන්දයක් මේ මේ කාම වස්තුූන්ට දැඩියවූ ආසාාවක් මගේ හි තිෙනවා කියල දැන ගැනීම ඒ පලවෙෙන එක ඊට පස්සේ අසන්තංවා අජ්ජත්තං කාමච්චන්ද නත්ති මේ අජජත්තං කාමච්චන්දූති පජානත තමා මංගාව එහම එලිමනෑ රූප ශබ්ද ගන්දරසුස් පර්ශකයන මේ පංචකාම සම්පත්තලට මගේ දැඩිය ආසාාවක් නෑ කියලා නැති අවස්ථන තියන. තිවෙනකොට ඔන්න මටද මේ මේේ අවස්ථා විදි කාමච්චන්දී නෑ කියල දැනුවත්වීමත් තියෙන්ටෝ ඉද බල මේ දැනුවත්ීම සතිය කියනක දැනුවත්වීම කියෙක කහම මහොතම තියන්ටඩ ඇති වෙලා විදි තියන්නත්ව ඕන නතිවෙලා විදි තිීනත් ඊළඟට නූපන් කාමච්ඡන්දය උපදින වෙලා විදි අත් දැනගන්නවා දැන්න්න නූපන් කාමච්චන්දය කියනන්නේ කද හේත් නැතික නෙවේ අපේ හිතේ පින්වත් කෙලෙස් ක්‍රියාත්මකන ස්ථරතියනව තුනාා ස්ටේජස් තුනා ඒට අපි ගන අනුසය පරිියුට්ටහන වීතික්කමක එතකට අනුසය අවස්ථාව තියෙන කාමච්චන්ද පරිියුට්ටහනෙක වෙනක තමයි මේ නූපන්නේය උපදිනෝ කෙලකය. අනුසයක යන හිතේ කෙලෙස් නිද්‍රූපගත වෙල තියෙන අථාව තුනී වෙල තියෙනව දැනුත් අප හිත කෙස් තියෙනව දැන්තිෙන මනවස්ටමද අ අනුසේ අවස්ථාව පරියු්ටහන කියන ඒවා අභ්‍යන්තරව නැගී සිටින අවස්ථාව ඇතුළ කැකෑරෙන් අවස්ථාව වීතිික්කම කිය ඇතුළ රඳවගන්න බැරිවු එලියට දාන අස්ථාව එලියට දාන කයිනුයි වචනය එතකොට නකදල් කියන්න කරන්න එතකොට දැන් නූපන් කාමච්චන්දය උපදිනවා කියන්නම කදද අනුසය අවස්ථාවේ නිදාගෙන තිවිච්ච කාමච්චන්දය නැගිටිනවා කියන එක පරිුට්ටාන වෙනවාෙන්. අනුසය කාමච්චන්දය පරියුට්ටාන වෙන එක. ඊට පස්සේ දැන් ඔන්න අනුසය කාමච්චන්දයේ යට හිතේ තිබිච්ච කාමච්චන්දය මේ වෙන කොහෙන් අතාපු කරන්නේ මගේ හිතේ කාමච්චන්දය බාහිර අරමුණත් එෙක් ඇවිසිලා. සතියෙන්නේ ඉන්නේ සිහියෙන් ඉන්න නිසා ඇවිසිලාපු කාමච්චන්දය සම්පජාන අන්න යාඳන ගත්තා? ඇතුු ගතර පසයම කත කරන්නවා ගේ කාර් භාරය ඒ කාර්භාරය තමයි න උපන්කාමච්ඡන්දය ප්‍රහාණය කරන්න ව්‍යයම් කරන කරනකොට ඒත් දැනගඩුව උපන් කාමච්චන්දේ ප්‍රාණය වෙන වන නැතිවෙන ඔන්න දැන් මගේ මේ හට ගත්ත කාමච්චන්දේ දැඟ වන ටිටි නතිවෙනවා කියල දෙැන ඩු නැති වෙනවා කිය දැනග නිකම නැතිවවිෙන නෑනි ඒ සඳහා අවශ්‍ය කර කාමච්චන්දය ප්‍රාණය කරන්න අශ්‍ය කරන භාවනා මනසිකාරයක් හිතේ පුරුදු කරන්නවා එතුට අන්නේ පුුරුදු කිරීම තුළ කාමච්චන්දය ටිකටික ගැව යන සිි දැනක හරියට බැලූත් මෙතන ඥාන තුනක් තියෙන් නෝ මක අධඥානතුන් සත්‍යඥාන පෘ්‍යඥාන කෘතිඥාන සත්‍යඥාන කියන මගේ හිතේ කාමච්චන්දී තියනව කියලා දැනගන්න තියන එක තියෙන විදිරි ැන ගනෑ සිටිස් ම මං මෙන්න මේ වගේ ස්භාවෙන් යක්ත එක්කෙනෙල තේරුන් ගන්නෙක. ඉට පස්ස කෘතිඥානය න්න කාමච්ඡන්දය තියෙන වන ඒකම ප්‍රහාණය කළ යුතුවී කියලා දැනගෙන එකට අවශි කරන්න ක්‍රියාමාර්ග ගන්නඩෝ නේද දැර අවශ්‍ය ක්‍රියාමාර්ගය ගැනීම තුළ අකුසලය ප්‍රහාණය වෙල කුසලේ ඉස්මතුවීම තුළ දැන් ඔන්න කාමච්චන්දය ප්‍රාණය වුණා ඊට පසත් දැනගන්න ඕන එකක් ේයනවාම කදෙක. ප්‍රහාණය කළ කාමච්චන්දයේ නැවත නූපදිනසේ නැතිවිලාාගයා කියලා දැනගඩෝ. ඒක ඇනමද කෘතඥානය ඇ බ සත්‍යඥාන කෘතිඥාන කෘථඥාන කියල එකත්ය. සත්්‍යයක න්න ස තියන බව දැනගන්න එක අකුසලයක් තියෙන බව දැන ගැනීම කෘය ගැ අකුසලට කළ යුතුද දැන ැනීම අකුසලයක් න තියන ප්‍රාණය ක යතු කිය දනගැනීම. ඉට පස ප්‍රහණය කරට පස්සේ. මගේ හිතේ අකුසලේ ප්‍රාණය වනාහ කියල දෙෙනගන්න අන්න ඒ දැනුවත්වීම ඉතාම වැදක එතර මෙන්න මේ ක්‍රමයටම තමයි මගේ හිතේ කාමච්චන්දය ක්‍රියාත්මක වෙන ක්‍රමයටම තමයි අනිත් අයගේ බහිද්ධවා කියල කියපු විදියට බාහිට සමාජි පුද්ගලයන්ගේ හිත්තුලත් කාමච්චන්දය ඇතිවෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන වටහා ගන්න්ෝ. ඒ කාමච්චන්දේ සම්බන්ධය. කාමච්චන්දය සම්බන්ධයෙන් හිත රක්න බදුහාන්දුරු පංච නීවරණ ගැනම කියන මනාද පංච නීවරන කාමච්ඡන්ද ව්‍යාපාද තිීනමිද්ද උද්දච්චකුකුච විජිකිිච්චා. මේ කියන කෙලෙස් ධර්ම හිතේ ඇති වෙන විට ඒ දැ ගණ්ඩුවන තියනෝ කෙ දැන ගන්න ඕන ැතිවෙනකට ඒ දැන ගණඩුව. නූපන්න එකක් උපදදින කොට දන ගන්න ඕන උපන්න එකක් ප්‍රාණය වෙන කොට දැනගන්න ඕන තිවිච්චක නැතර නැතිවෙලා මගේ හිී හටගන්න නෑ කියල තිර තත්ව තින ඒ එක දැනකන්නටු ඊළඟට දැ දම්මා අනුපස්සන විදි දැනගත යුතු දෙවැනි කාරණාව තමයි ස්කන්ද කොටස එකන කන්ද පබ්බ කියල කියන පංචස්කන්දය ගැන දැනගන්නටු කොහොමද දැනගන්නේ ඉති රූපන් ඉති රූපස් සමුදයෝ ඉති රූපස්ස අත්හංගම කාරණා තුනකින්ද මෙන්න මේකරතයි රූපය කියන්. මෙහම තම රූපය හටග ඉති රූපස සමුදයෝ ඉති රූපස් අත්හංග මහට ගත්ත එකක නැතිවෙන මෙන්න මේමයි කෙළ දැනගරන්න. එතකොට ඒ නඟර දෙවනියක ඉතිවද ඉතිවේදනය සමුදය ඉතිවේදන අත්හංගම මෙන්න වේක වේදනාව කියන්නේ වේදනාව හටගන්නෝ කියන්නේ මේකයි විදනා නැතිවෙන්න මෙහෙමයි ඉති සං්ඥා සංඥාව කියන්නේ මේකයි සං්ඥාව හටගන්න මෙහෙමයි සඥාව නැතිවෙන්න මෙහෙමයි ඉති සංකාර සංකාර කියන්නේ මෙන්න මේට සංකාහර හටගන්න මෙහමයි සංකාර නැතිවන්න මෙහෙමයි ඉති විඤ්ඥානං විඤ්ඥානය කියන්නේ මෙහෙමයි ඉති විං්ඥානස සමුදය විඥාය හටගන්න මෙහම ති ්ඥා සත්තන්ගම විඤ්‍යානය නැතිවෙන මෙහමයි කල දැනගන්න එකනි පංචස් කන්දය ගැන දැනගන්නවා පස්ගන්දයේ ඇතිවෙන හැටි දනගන්න ඇතිවෙන එක නැතිවෙන හැට දැන ගන්න දැ මෙතරද වනත් අපට පැහැදිලි වෙන කත්තමයි මකක්ද පස්න්න් පචස්කාන්දය සම්බන්ධය දැනගන්නම කක්ද ඇතිවෙන එකයි නැතිවෙන එකයි බලන්න ව හැම තැනකම පොඩි ලංක එකක් තිය න මොකර ද ලක එක තියන්නේ අනිත්්‍යයට කියන වච නත්තෙක් ඇතිවීම නැතිවීම කිය කිය මකද ඇති නැතිවීම කියල කියන්නම අනිත්‍යය. ඇයි බුදුහා මුදුරුව පින්වන්ද අපි මෙචර අනිත්‍යයට පොළම්ඹ වන්නේ. ඇයි මචර අනිත්්‍ය දකින්න කියල පොළඹ වන්නේ. මේ දේවල් මේ සියල් මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දැක්කේ නැති නිසා එහෙම නැත්නම් නිත්‍ය වශයෙන් හිතපු නි ත අප මේ ආත්ම වසිය අල්ලගෙනන්නේ . ට පාලනය කරන්න පුළුවන් කිය ආත්මෝසිං අල්ල ගන්නවා එතර ඒ ආත්මෝසි අල්ලා ගැනීම තුළ තන්හාමාන දිට්ටි හටගන්න මේක මට පාලනි කරන්න පුළුවන් එක කිය හැඟී ත්කම නා එකක මගේ ඒ තුළල මටපාලි කරන්න පුළුවන්ද ඒ තුල තියෙනවා එක ඒතුර ම මං ඉන්නේ. කිය මෙිරමී තන්හාමාන දිට්ටිය ඇති වෙනවා එතර තන්හාමාන දිට්ටිය මුල් කරගෙන උපාධානටය උපාදානය කියල කියනම්ද දැඩිව ග්‍රහණය කරල්ල ගන්නක තවවිදිහකින් ගැන උපාදානය කියන්නේ ළඟට ගන්න එක උපාධන යමකට අපිට ආසාව ඇතිවුුණ හම අප ද අයිං කරනද ලංකර ගන්නවා ලංකරගන්න ඕන නේද අන්න එක තම මේ කියැන රූපයට දැඩිය ආසාාවක් ඇතිවුණහම් වේදනා සංඥා සංකාර විඤ්ඥානවලට දැඩිය ආසාාවක් ඇතිවුණාම අපි උපාදාන කරගන්නවා ලඟට ගන්නවා හොමද ගන්නේ මමය කියල හිතලගන්න මගේ කියලෙ හිතල ගන්න මටවඕනු විදිරි පාලි කරන්න පුලුවන් කෙහිතලගන්න. දැදැ මේ පංචස්කාන්දයේ තුළ කවුර අනිත්්‍ය දකිනවන අනිතේ දැක්ක ගමම අට තේරෙනවාමකද මේ මටවඕනු විදිරි පාලි කරන්න දෑක මේකන ඇතිවල නැතුව මටවුණු විදිර පාලි කරන්න බන්න එනම් මගේ නොවයි කියල එයාට වැට හිෙනෝ එතවට තන්හා ඇතිවෙන්න ඇය සම්බන්ධය. ඒ සම්බන්ධෙන් එයාට මමත්වේ ඇතිවෙන්නේ නෑ අන්න තන්හාමාන දිට්ටි ඇතිවෙෙන් නැත්තම් පංචස්කන්ධ ය තුළ ඒ තුළ උපාධානය වෙන් නැත්තං යම් කිසිගෙනෙක් ඒ පංචස්කන්දය ලබා ගනු පිණි සවශ්‍ය කරන කර්ම හෙවත් සංස්කාර ගොඩන ගන්න. නැවත පංචස්කන්දයක් පහල කර ගැනීමට අවශ්‍ය කරන කර්ම රැස්සවීමක් වෙ නැත්න. කද වෙන්නේ. කර්ම රැස්වෙන්නේ නැති තැන තියනෙ මකද විසංකාර බව. විසංකාරගත සිතා. අපේ හිත හැමතිස්සේම කර්මවලින් පෝෂණය කර කර තියෙන් අපි ගොඩක් කෙලාට මේ තන්හාමාන දිට්ටි වශයෙන් උපාදානයකල් පංචස්කන්ද අල්ලගෙන ඉන්න කම්ම අපි කර්මවලින් හිත පෝෂණය කරනවා. කර්මවලින් පෝෂිතූ හිත තමයි භවයට යන්නේ. නැවද උපදකට යන්නේ. වත් ඉදිහරගෙන නම් කර්ම කියල ගැන හිතට දෙ ඉජ මේ සේලයින් වගේ හිතේ පැවැත්මට ඔක්සිජන් වගේ ඒ හිත පවත්ව මේ ප්‍රතිසාන්දිී විඤ්ඥානය පවත්ව ගන්න කරන සහයෝගයක් ඒ නිසා අපිම කද කරන්න මේ සංස්කාර විඤ්ඥානය තුළ ගොඩනැගෙන එක නවත්ත ගණ්ඩ වන සංකාර ගොඩනැගෙන නවත්ත ගන්න නම් මේ පංචස් ගන්ධය අනිත්‍ය වශයෙන් දකි දුක් වශයෙන් දකිින්ඩෝ නත්ව වශයෙන් දකිින්ඩෝ මේක මහ දුක් ගොඩක්කි කියල දකිින්ඩෝ. මේක මොනතරන් දුකක්ද මේ දුක කරගහගෙන ආපු හින්ද අප සංසාරය කොච්චර දුක්විදද මේවාගේ දුක්පොදි තවතාව එකතු කරගෙන එකතු කරගෙන මේ සංසාරයට වැටෙන්න්නේ යාම තුළ අපි කවදනම් මේ දුකෙන් නිදහස් වෙන්නද කියල කල්පනා කරන කෙනා අන්න එතොට මේ පංචස්කන්දහ පිළිබඳව නුවනින් බලල අනිත්‍ය වශයෙන් දැකලා එයා ඒකාත හරි උපාධානය නවත්තනෝ. උපාධානය නැවතුනානං මක දෙවෙන්නේ. විපාක පිණිස කර්ම සැකසීමක් වෙන්න. විපාක පිණිස කර්ම සැකසීමක් වෙෙන් නැත්තං භාවයක් නැත්තං මකද වෙන්නේ. ජාතියක් නෑ. නැවත ප්‍රතිසන්දි විඤ්ඥානය පහළ වෙන්න. ප්‍රතිසන්දදි විඥ්ානය පහලවු නැත්තනං ඉපදීම න. එපදන නැත්තං වයසට යාමක් ලෙඩවක් මරණයක් නෑ අන්න ඒ විදිහට මරණයක් නැතිව නැති ැන ජරාවක් ව්‍යාධි මරණයක් නැති තැන දුකක්නෑ එහ දුකින් තොරෝ ජීවත්වීම සඳහාම කද කරන්නට ඕ අනනිත්‍ය විදිහට පංචස්කන්දී දකින්න එතකට හරියට බැලුවත් පංචස්කන්දය අනනිති විදදිහයට බලනවා කියෙන එක දුක් සහිත වැඩක් නවී සැප උදාකරවන මාවතක් පරම සැපත උදා කරන මාවතක් ඒක හරියට තේරුම් ගතින්න තිය කෙන තමයි මන කරදර දම මේ අනිත්‍යයයි දුකයි අනත්තයි ගෙනමයි කියවෙන්න වෙන දෙයක් ගැන කියන්නන්නේ කියල වැරදි විදිහයට වටහාගන්නකයි මේ යතහාර්ථය හරියට තේරුන්ගන්නන්ටෝ ඉතිං ඔන්න පංචස්කන් දේ ගැන දැන ගැනීම තමයි මෙතෙදී දෙවැනි කාරණාව හැටියට අනුපස්සනාව හැටියට දැක්ේ පචස් කන්දය රූපවේදනා සංඥාන් සංකාර විඤ්ඥාන කියන්නේ මේවට ඒ හටගන්න මෙන්න මේ නිසා කියල දැනගන්න නේද එතිස ඒ හටගන්න හේතු වෙේච්චකාරණා නැතිවුණු ඒ හටගන්න එකත් නැතිවෙනවා කියල දනගන්නවා කියන්නේ අනනිත්‍ය වශය දැනගන්න පංචස්කන්දය අනිත්‍ය වශයෙන් දැන ගත්ත කියෙන පංචස්න්ද හියට දෙන උපාදාානය අත හැරීම තුළ දුකින් නිදහස් වෙනවා. න්න දුකෙන් නිදහසයට තියන එක ක්‍රමයක් ඊනඟට ආයතන පබ් කියලත් මේ දම්මානු පස්සනාවේදී ධර්මතා සමූහය ගැන ගැෙන්වෙනම් ඒතුළත් අනිත්ත්‍ය දකින හැටි බුදුසන්දර පෙන්න්නනවා කොහොමද ආයතන පබ්බේදී අපි දැනගඩෝනු චක්හුංච පජානාති රූපේච පජානාති ඇහැ කියලෙ කතියන කිය දැනගන්නවනු ර හැට ගෝචරව වෙන රූපය කියලෙ එක දැ ගණඩුවරු යංච තදුභයන් පටිච්ච සංයෝජනං උපපජ්ජති තංච පජානාය. මේ ඇහැයි රූපය මුල් කරගෙන යම් කිසි එකතුවී මක් තුළ කිසියම් සංයෝජනයක් හටගත්තානං අන්න ඒකත් දැනගන්ටෝන්. එතකොට ඊට පස්සේ මේෝ හටගත උපදීම දකිනෝ වගේම එ ම ද්හ නේ නැත්තං සංයෝජනයයක් සිද්ධ වු නැත එකවීමක් වනේ නැත්තං එතන අරවාගේ රූපයක් හටගැනීමක් වෙන්නෙත් නෑ කියලා එත් දැනගඩෝ නූපන් සංයෝජන උපන් විට ඒ දැනගන්නත්ත ඕන උපන් සංයෝජන ප්‍රහණය වන විට ඒ දැනගන්නත් ව ඕන ඒවාගේන උපන් සංයෝජනය නැවත නූපදින වෙලා විදිහටම විනාශවෙලා යනවනම් එත් දැනගණ්ඩ එතව දැන්වන්න මෙතන සංයෝජන කියල වචනයකුත් යෙනවා ආයතන සම්බන්ධය නොත්තියන සංයෝජන කියන වචනයකුත් තියනවා සංයෝජන කියන වචන තරම කද එකට එකතු කිරීම කියන එක සංයෝජන යදීම එකට එකතු කල ගැටගානක එහෙම ඒවතියනවා දහයක් මනදී දස සංයෝජන සක්කා දිිට්ටි විචිකිච්චා සී ලබ්බත පරාමාස කාමරාග කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්චා විච්චා. මේයි කරන මකද මේ කරන්න වෙනමක්න වේ බාහිර ලෝකයේ අධ්‍යාත්මික ලෝකයත්ක ගැට ගහල තියන එක. අධ්‍යාත්මික ලෝකය කියලෙක වෙනම කක්ත්න මේ ඇහැ කණ නාසය දිවශරීරය මනසිකරීමේ ආයතැනටික. බාහිර ලෝකයල න බාහිර සමාජ ඒවාට ගෝචර වෙන අරමුණ එත මෙන්න මේ අරමුණු කෞුරු හරි කෙනෙක් තන්හා උපාදාන මුල් කරගෙන පරිහරණය කරනව නං ඒ අරමුණු නිසා සක්කාා ඉදිට්ටිය ඇතිව වෙන විචි කිච්චාව ඇති වෙනවා සීලබත පරාමාසය ඇතිවෙනවා කාමරාගේනවා ්‍යාපාළඟට පටිගේනවා රූපරාග, රූපරාග ය දස සංයෝජනම ඇතිවෙනම කක්කිසාද. මේ අරමුණු නිසා. එතුො කවුරු හරි කෙනෙක් මේ අරමුණුසිියල්ල, සහ ඒ අරමුණ ්‍රෝචර කරගන්න ආයතන ඇතිවෙලා නැතිවෙලා යන දීවල්ලිය කියලා දකිනවනං ඒක න මොතක් පාසා අනිත්‍යතත්වයට පත්තිනවාය කියලා දකිනවනං අන්න එ එබන්ධු අරමුණවල අර සංයෝජනයෙන් බැඳන්නේ නෑ. ඒයි බැඳන්න නැත්ති බැඳින්නේ නැත්ති එ දන්නවා මොහොතක් පාසා වෙනස් වෙලා යන ලෝ කියක. එයාට උරුම වෙන්නේ බැඳවන දේ නොවෙයි කියලා නද අපි සාමාන්‍ය හිතුවට අපි කැමතිමදී අපට මේ ලැබෙනවා කියලා හිතන්න ෂණක වෙනස්සෙන ලෝකයේ කොහම අපට කැමතිද ලැබින් සාමාන්‍ය කතාවටත් කියන එක මනුසකට වතාව එක ගගකට බහින්න පුල එක වතාවයි කියලා ඒ වෙනක කමක නුසිත් වෙනසල ගඟගත්ත ස්සලා ද. ඒ අනුසාරයෙන් බැලුවත් ගොහොමද අපි අපි කැමතිමදී ලැබුණයි කියලක අපි අපිහිතනොම කැමතිමේ ඇඳු ඇදමංැෑ කෑවාදී වශයෙන් හිතුර ඇත ෂණිකව වෙනස් වෙලා යන ලෝකයක කැමැත්ත ඇති වෙනකොට තිබි්ච දන වි ඟටති සරල උදාහරණයක් කියන්න මන් නිරමික කියලති නවා ඩැංගන්න කවුරු හරි කෙනෙක් පොලේයනෝ පොලේගි හාම් හොද ලස්සන මේ පලතුරු තිය අපිතතුමර අල්පූන්සු අම්ඹ යෙනෙ ලොකුවට කහපාටට තියනවා සුවඳත් එක් දැක්කහාම සුුවඳ දැනුනහම දැකලා කන්න ආසහිතනවා මොනවාද අම්බ අඹ කන්න ආසහිතෙනවා ගෙදරගේනෝ ගෙඩිය ගෙන අල්ල දැම් මේ කපාගෙන කනෝ කනකොටත් රහ කර කර කනෝ කනකට හිතර ම අම්බ කනවා කියලා හැබැයි මේ නිතරම අනිත්‍ය තත්ත්වයට පත්වන සමාජයක මං කියනවා මේ මනුසය කන්නේ අඹම නෙවෙයි කියලා ඇයිඒ කන්න ආසයහිතුන අබ තමයි ගෙදර ගෙනාව අම් ටියත් තමයි අ චැපුවත් එක්ක කපලා හැඳකට අරගෙනී වරලා කෑලි කටට දගත්ත එක් කනකොට ගෙලන්නේ අම්බම නෙවයි මොනද ගිලිනි කෙල්ල සමග මුසුව අන ේ කැමැති ඇතුනි මනාබවලටද වෙනම තිබි්චම් අබත් තිබන නං ඔලිව සේමවාගේ දාල තියන කෙල්ල සමග මුසුව බෝතල් වල ඇ ගුණන්නට කියල තෝරගෙන කියල කයිද න කන්නේ ේද වැඩිය ඔන්නේ කාපුටි කාපෝ එියට දාළිවරල ආයි කන්න දුන්න නොත්කයිද කන්නේ නේද එතකොට හරියට බැලුවූත් අපි මේ හර රරර කෑවට කන්නේ මුණද කැමැති වෙච්ච ද නෙවෙයි වෙන සූ දෙයක් මෙ යතහාර්ථය අපි දකිනවන ඒකින් අදහස් කරන්න යථාර්ථය දැව නොකාහිවා කියලා කනව හැබැයි කැහැවට ඇලෙන. ඒක හුදෙක් පැවැත්ම සඳහා ඒ දේකර නොමිසා ඒ නැතුව බෑ කියන තත්ත්වය කටයුතු කරන්න. ඒ කනදේ මුල් කරගෙන කෙස් උස ගන්න නෑ අන්න ඒ තත්ත්වේට අප හිත දියුණු කරගන්න උත්සාවත්වයෙන්වා. එතකොට පෙන්වත්න කවුරු හරි කෙනෙක්. මෙන්න මේ ආයතන ක්‍රියාකාරීත්වය තුළ වෙන අනිත්්‍යතාවේ දකි නඇත්තන් යා ඒ ආයතන හා ගෝචර වෙන අරමුණුත්ක බැඳිලා සංයෝජන ඇතිකරගෙන කෙලෙස් වැඩි කරග. ද කෙලෙස් නැති කරගන්න තියෙන ක්‍රමිත් එතනම නතින් නේද. මකද ක්‍රමය මේ හැමේ එකක් මනිත්‍යතාවයට පත්වනවා. ආයතනය එකන ඇහැ රූපය දකිනකොට ඒ තුළ ඇතිවෙන ක්‍රියාකාරීත්වය වෙනස් වේෙනෝ කෙල දකිනවා. දැම්බලන්න සරලමං කිව්වොත්. හැ රපිය දකිනෝ කියල කියන ාහිර සමාජි රූපයක් තියන ඇහැක් තියනවා ඇහැ සුරහිතියනෝ විඤ්ඥානය එකට කියනමක් කියල චක්කු විඤ්ඥානය ඔය තුනම එකතු වෙන එකතු වෙනමො කද ස්පාර්ශයෙන් තින්නන් සංගති පස්සෝ කියල නේද එහෙම එකතු වෙච්ච ගාම ඇහැ රපය දකිනෝ දැකීමතාව වේදනා කියන්න දැක්ක රූපය අඳුන ගන්න අඳුනගත්තය කරතම සඥ්ඥා කියල කියන්නේ නේද. එතක අඳුනාගත්ත රූපය මුල් කරගෙන සිතිවිලි පහලයකර සංකාරකයන් එතර මේ සියල්ල දැන ගන්න කර විඤ්ඥාන කරෙකය දැ ඔන්න එහැ මුල් කරගෙන දැ සිවිල් ගිය කාව දැ වේදනායතුන සංඥාතර යක්කම් සිතිවිලන නේද දැ ඔෝක ඉතාමශනික ඇතිවුණනා කිරෙක්තන් එක ඒහහින් දකින්න ඒ රූපය විතරද ඇ පොඩ්ඩ කරවපුගම වෙන රූපය අදදකිනවා වෙන රූපය අදැක ගම්මකති වින් ඒරූපය මුල් කරගෙන තරටික ඔක්කෝමපහුව තියෙනවා. ඉතාම වේගින් නද ඒ තිවන කොට මො දන්න මුලින් ඇති වෙචරූපේ අහිත්‍යවෙලී රහ. අන්න වන්ෂනික වූ අනිත්‍ය ක්‍රාකාරරිත්වයක්ත් තමයි මෙතන තියෙණි කියල තේරුම් ගත්තු. මේක මට ඕන විදිහට පාලනි කරන්න බෑ කියල වැටහුණු. එඒ අය තන්හාඋපාධන කරන්න තන්හාමාන දිට්‍යවලින් අල්ල ගන්න. නේද. තැ අපි සාමාන්‍ය අපි කට්‍රෝලි කන්න ති අපි පාලි කරන්න යන්න. කියට වැඩන්න කිය ලබි අත හැරලදානවා අන්න ඒවාගේ මේහි ධර්මතාවයන් තේරුන්ගත්ත කෙනා ඒවයි තන්හා උපාදානෝ ලිබබැඳෙන්න පකයි මේ කියන්න එහම නොබැදි න්නක්ෙනා ඊට පසම්ගත කරන්නේ බෝධ්ධිහංග ධර්ම දයනු කරන බෝධහංග ධර්ම කියන සප්ත බෝධියංග ධරම ඒ තමයි සතති ධම්ම විචය විරිය පීති පස්සද්දී සමාධ සහ උපෙක්කක් මේ සම්බෝ් ධර්ම බෝධිට උපකාරවෙන ධම්ම තම බෝජ්හග ධර්මකය අව බෝධිට උපකාරෙන් ධර්ම ඉස්සේලා සිහිය පුරුදු කරනවා ඊට පස්සේ ධම්ම විචේගයනය හර ධර්ම නුවනින් විම සැල බලන මෙතැනත් තියෙන්නමකත් සති පපට්ටානය උගන්නන අර සතිමා සම්පජානෝගෙන ලක්ෂණ දෙකමේ ඒක තමයි සති ධම්ම විචය කියලකයාට සිහියෙන් යුක්තව කරන ප නුවනින් කියනවා විමසාබලා කටයතු කරනවා ඩ පසමකතිවෙන්නේ අකුසලයක් නං ඒ අකුසලේ ප්‍රාණය කරාන්න වීරතිය නම් කුසලයක් නංඒ කුසලේ වඩන වීරතියනවා අන විරිය එතු රකුසලේ ප්‍රහාණය කිරීම තුළත් කුසලේ වැඩීම තුළත් හිතය ඇතිවන ලගසහට ප්‍රීතිය නේ දාපිදං අමරුවේ මොකක් හරි ටාගට් එක ැ්චව කරහම අපිට සතුදක් ඇතියෙනවන හරියට අන්නඒවාගේ ප්‍රීතියක් ඇතියෙනවා එතකොට හිතට ප්‍රීතියක් දැන ගොටමකොදන්නේ හිතයි ගතයි දෙක සැහැල්ලි වෙන්න ගන්න. හිතට පීතිය දැනන්න තරමට හිත ගත සැහැල්ලි වෙනවා. ඒ තැ පස්සද්දී හිත ගත දෙක සැහැල්ලි වෙන කොටමකද වෙන්න ඇති වෙන්නේ සුවවූ වේදනාවක් සුවයක් දැනන්න ගන්න. එතර සුවත් දැනනිච මම් සුකිහිනෝ චිත්තන් සමාධප කිය විදිහට අන්න හිත සමාධිමත්ය සමාධිමත්ව නාහාමමකද වෙන්නේ යමක් දිහා උපේ අපිට පුළලන් උපේක්ෂාාවන් බල පක්ෂාව කියන එතන බොජ්ජංග උපෙක්කාාව මෙත්තා කරුණුුණා මුදදිතා උපෙක්කා කියන තැන තියෙන උපෙක්කාාවත් අර උපෙකා මේ වේදනාවත් නම මෙතන කියන බොජ්හං පෙක්කා කියල කියන පෙන්ව නාම රූප ධර්ම දිහා සමීපව බැලි මෙිහැකියාව හිත කලබල වෙලා නොසන්සුන් වෙලා තියෙන වෙලාවට ඒව පේනෑ හිත සසුන් වනාහාම යමක් දිහා බලන්නපුොල දැෆෑන් එකක් කැරගෙනකොට ඒක ළංවෙලා න්න බෑන අත්තල තිබහම ලඟගවෙන්න පුලුවන් අන්න වගේ සමාධිමත් වූ හිතට ලංවී බැලීම තමයි උපෙක්කා කියන්න වච හැතරේ උප ඉක්කති කියලා උප කියන ලංව ඉක්කති ීක්ෂති කියලලා න සංස්කෘතින් බලනෝ කියන සමීපෝ බලනෝ ලංවෙල බලනකොට තමයි ඇ හරියට පේ නේද දෙමන් සාමාන්‍ය කියනකො ඩක් එලාවට දුරීන් බලනකොට ඔක්කෝම කලුකොන්ඩ පේන්නේ න ලංවෙල බලනොට තමයි කොන්ඩ අග සුදුපාටට පේන න්න ඒ වගේ ලංවවෙල වලන්න කොට මොදවෙන්න ඇත ඇති හැටී ඇට හින්න ගන්න උපේක්ෂාවම් බලනකට උපේක්ෂා උපකාරවෙන යතාා භූතිඥාන දර්ශනයට ඇත්ත ඇති හැටෙන් වැට හිචත් ගමමකදවෙන්න මේ සියල්ල අනිත්‍යයි දුකකා අනත් අැඉගිල් වැට අන්න ්‍රලක්ෂණය අබදධ වෙන හැට බෝදධහංග ධර්මතුලි එතට චතුරා සත්‍යය ධර්මයත් ඒ විදිහටම පැහැදිිරන ඉතින් මේ චතුරා දුක්ක සමුදේ නිරෝධ මාර්ග කියන චතුරාර් සත්‍ය ධර්මය ඒ විදිහෙට පැහැදිලි කරලා. ඒ තෙලුනෙත් ත්‍රීලක්ෂණය වටහාගන්න හැටි තමයි බුදු හාදුරවසානනිති කියන්න. එතින් මේ සතර සතිිපට්ටහානය පුරාවටම විහිදිච්ච පොදුසාධකයේ තමයි මොකදද ත්‍රීලක්ෂණයවත් විපස්සනාව. ඒ විපස්සනාවට එන්න අවශ්‍ය කරන සමතයට පසුබිම කායානු පස්සනාව තුළ ඇති කරලා තිබෙන බව ඇත්තයි. වේදනානු පසන චිත්තාානු පසනා දම්මානු පපසනාව පැත්තට එනකොට රජුවම විපස්සනාව තමයි දියුණු කල්ලතිය. ඉතිං බුදුරජාණන් වහන්සේබ සූත්‍රදේශනාව අවසානයේදී මතක් කරන කවරු හරි කෙනෙක් මෙන්න මේ කියපු විදිහට. මේ ත්‍රිලක්ෂණය දැකීමේ වෑයම පුරුදු කරනවනං උත්සාහය දිගින්දිකටම පවත්වගෙන අනවනක් . වසර හතක් සිදු කරනවනං ඒ වසර අහත ඇතුලත දයා රහත්වෙනවා වනැත්තං අවඒ රහත්වයෙන බැරිවුනොත් අනාගාමි පලයට පත්වනවා කිය සඳහන. වසර හතක් උපරිමේ දීල තියෙන්නේ. එයි මෙහා පුළුවන් වසර හැ ඇතුල දිත් ත් යට පත්ව පුල රහත්වවෙන පුුවන් ඊට වැඩිය වැයම් කළොත් මේ මහන්සිුනුත් කැපවුත් අවුදු හකදි. දේ කරගන්න කළ රහත්වෙ ල න නාගාාවෙන පුළො. ඒටත් වැඩි ෑයම් කළො අවුරදු පහකකිනුත් පුළන් ග ය කරන්න. ඊට බස්සේ අවුරදු හතරකින් අවුරදු තුනකින් අවුරුදු දෙකින් අවුරුද්දකින්. ඊටබසේ මාස හයකින් ඊට පස්සේ මාස පහකින් මාස හතරකින් මාස තුනකින් මාස දෙකකින් එක මාසකින්. ඊට පසේ සති දෙකකින් කියලා අන්තිපර කියන සතියනුත් පුළුව. උපරීම උත්සාහය කැපවීම යොදලිවරල කළොත් සතියකුනුත්මන්න මේ කියන සතතිය වටහා ගන්න පුළුවන් තරමට හිත දියනු කරන්න හැකියාව තියනවා කියලා බුදුරජාණන් වහන්සේ අවධානය කළ ඉති මේ සූත්‍ර අවසානයේදී බොහෝ දෙනා මඟ පලදිවන් අවබෝධ කරගත්තා කියල සඳහන් කරළ තියනු ති පින්වා අන්න ඒ ක්‍රමය තමයි අපි මේ සති හතරක් මුළුල්ලේ ඔබට පැහැදිලි කළේ ඉතින් මේ සතට සති පට්හාානය ඔබ යම්මට්ටමින් පුරුදු කිරියීම වැදගත්ව වෙන ඔබට හැකියාව තියන දැන් ගොඩාක් මේ සති පාසල නමින් සතිය පුහුණු කිරීමට ජාතිආගම් කොළ බල බේතවලින් තොරව ය හොඳින් සිදු කරන්නට අවශ්‍ය පසුබිම හදල තියනවා ති ඒවා එලෙසින් කරගන්න ගමනේ විශේෂයෙන්ම දහමට ඒකංගව කටයුතු කරන කෙනෙක් විදිහට ඔබේ ජීවිතයේ කිනම් හෝ අවදියකදිම මෙන්න මේ සති පට්ඨානය පුළුදු කිරීම වැැදග එනිසා දවසකට එක වතාවක් හරි උදේට හරි දවල්ට හරි රෑට නිදාගන්න ගිහිල්ල හරි කායානු පස්සනාවෙන් කොටසක් අද ඔන්න කායානු පස්සනාවෙන් කොරසක් කරනවා හට වේදනානු පස්සනය කරන්න. එහෙම නැත්තං ටික ටික අපිට පුළුවන් කායානු පස්සනාවේ තියනවනේ භාවනා කිීපයක්න දානාපාන සතිය ඉරයාාපතය සම්පජානය ඉන්ට්‍රපසි දවත්තිනිසාකාරය ධාතුමන සිකාරය අදී වසිං අසුභය අධද වසිංහ ඒව එකින් එක කොටස කොටස පුරුදු කරන්න. ඒ පුරුදු කිරීම මේ අභ්‍යහාස කිරීම ඒ කාන්තෙන්ම ඔබට නිවනට හේතුවේ ෙනොවමයි ඔබේ හිතේ තියෙන කෙලෙස් තුනී කරගන්න ඒවෑය මක්වෙෙනම්. ඒ නිසා බුදු දහම ගැන්වෙන මූලික හරය තමයි වි පස්සනාව. . සමත භාවනකොටත් දමානාපාන සති සමතත් තියන බුදුහන්රන්ට කලිනුත්තය තිබුුණා. ඒවා සමතය වටට නිවන් දකින්න බෑ තියානබින් පුදවාගෙන ක් තර මට්ටමකට එන්න පුළුවන්. නිවනට යන්න නං අනිවාර් එම විපස්සනාවට නැඹරුෙන්ඩ බනු. විදර්ශනාව කෙරෙන්නේ ත්‍රිලක්ෂණය හරහා මයි එන්නසා ත්‍රීලක්ෂණය හැම දෙේකිම දකින්න වෑයම් කර. තලක්ෂණය දකින්න ඇස් දෙක වගේ අධ්කගලිතියාගෙන ිදුුන් නේද. බාහිට සමාජයේ පොල් ගහකින් ගෙඩියයක්ක් වැටන දිහා බල ත්‍රිලක්ෂණය දකින්න. වතුරටිකක් ගලායන විදිහෙ ද ත්‍රලක්ෂණයේ දකින්න. ඒ විදිහෙට ඕනම දේකිෙ. එදිනෙදා ජීවිතයේදී යමක් ඇතිවෙල වෙනස් වෙන හැටි දකින්න. බොම සුලු දයක් වෙන්න පුළුව. නේ. කුලක් උස්සල බිමින්තියන වෙලා විත්‍ර ලක්ෂණයේ දකින්න පුරතු වන්න. දල්ලුවන පහ නිවීහන වෙලා වි ත්‍ර ලක්ෂණ දකින්න පුරුතුුවේ. ඒ විදියට ඔබට මේ සමාජයෙන් ඕන තරන් සහයෝගයේ දක්වල තියෙනවා ත්‍රිලක්ෂණය දකින්න. අන්න ඒ විදිහට ත්‍රලක්ෂණය දකින තරමට ඔබට තේරුම් ගන්න පුළුවන්ගෙනවා එහෙනම් මේ ත්‍රිලක්ෂණය අධ්‍යාත්මික එකන්නේ මට පමණක් උරුම වූදයක් න බාහිට සමාජිත් තියෙන දෙයක් බාහිර සමාජය තියන මේ ලක්ෂණ මට වලක් වන්න බෑ වගේ තුළොත් ක්‍රියාත්මක වෙන මීදීත් මට වලක්ක වන්න පුළුවන්කමක් නෑ කියල් මේ වෙනස තමාන්ට අවශීදිීර පාලි කරන්න පුළන්ගකන් නෙවෙයි කියල් තේරුන් ගත්ත තැනන්න තන්හාමාන දිට්ටිවලින් බැහැරවෙනවා. තන්හාමාන දිට්ටිවලින් බැහැවීමම තමයි උපාධානය ප්‍රහණය කරනු කියන් උපාධානයේ නැති තැන භවනිරෝධය වෙනවා බවනිරෝධයගූ තැන ජාතිර ජාති නිරෝධය වු තැන යරාමරන්න නිරෝධයහෙවත්. දුක්ඛ නිරෝධය වෙනු. දුක නිරුද්ධවෙජ තැන නිවන ඒ නිවන සාක්ෂාත් කරගන්න. ඔබට මේ අනුශාසනාමාලාව උපකාරයක්ම වේවායි හිතසිතින් ප්‍රාර්ථනා කරනු. ආඛ සට්ඨාච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පඤ්ඥන්තන් අනුමු දිත්වා චිරගරක්හන්තු සාසනං චිරංරක්ක හන්තු දේශනං චිරංරක්හන්තු තුවං සදා ර්මශ්‍රවනා නි සංන්සයෙන් හැමටඋතුම් නිවන්සුව සැලසේවා පන්නතුන සතර සතිපට්ඨානය මුල් කරගෙන පවත්වන් ලද දේශනාමාලාවේ අවසාන දේශනාව ධම්මානුඋපස්සනාව කේන්ද්‍ර කරගෙනයි අද පැත්වේ ඉති මේ දේශන මාලාව සඳහාම දායකත්ව දරා විශාල ධර්මදානයක් ලෝකොත් සත්වයාකරී මහත්කරුණාවෙන් සිදු කළේ නුගේ ගොඩ පදිංචි පින්වත් උපුල් මහනා මහත්මා සහ ජීවනී වික්‍රමසිංහ මහත්මනියත් විිශේක මහනාම සහ චන්දීත ජයන්ද්‍ර කියන එ පුතුන් දෙපලත්ඒ රාශී වෙලා බොහෝදිනාට ධර්මය ශ්‍රවණය කරන අව කාශ සලසාදීම තුළ නිවන් මග විවර කරගන්නට උදව්කිරීම තුළ පහල කරගත්ත මේ උදාර තරකුසල බලය පරලූ සපත් සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු සියලු ඥාතිීහ පින් අනුමෝදන්ව තම තමන්ගේ බවගමන සුව පත් කරගනිත්වාලසා කි පීේ ෝකත් සබුද්ධ ශාසනය සුරකින සියලු දෙවියෝපින් අනමෝදන් වෙත්වා ආශීර්වාද කරන්නට බලාපොරොත්තු වන හැමට දෙවයන්ගේ ආශීර්වාද හිමි කරත්වා කිය සාදුකිල දෙවියට පින් මේ උතුම් කුසල්බෙලෙන් පෙන්වත් ඔබ සෑමදිනාටම නිදුක් නීරෝගී සුව චිරජීවනය වේවා මෙලොව සුවවේවා පරලෝසුව වේවා හැකි තරාම් ඉක්මනින් උතුම් අමාමහ නිවන්සුවත් සැලසේවා කියල සාදුකිල ප්‍රාත්ථනා කරන්න හැමදිනනාටම තෙරවන්සන්න.